මේ පාර වර්ල්ඩ් කප් එකට මම අර කලින් කිව්වාගේ කණ්ඩායම් 20ක් තරඟව දිනවා. ඒක වාර්තාවක්. ඒ කියන්නේ මේ පාර වර්ල්ඩ් කප් එකට තමයි වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් ලෝක කුසලන් තරඟාවලියක සහභාගී වෙන්නේ. ඒ කියන්නේ T20 වර්ල්ඩ් කප් එකක. මේ පාර T20 වර්ල්ඩ් කප් එකට කණ්ඩායම් තෝරා ගැනීමේ ඩෙඩ්ලයින් එකක් තිබ්බනේ. අනේ ඩෙඩ්ලයින් එක වෙද්දි ඉහළම හිටපු ඉහළම ශ්‍රේණිගත කිරීම්වල හිටපු කණ්ඩායම් 8 කෙලින්ම ඍජුවම සුදුසුකම් ලැබ වර්ල්ඩ් කප් එකට ලංකාවත් ඇතුළත් වුණේ ඒ කාණ්ඩයට. ඊට පස්සේ මේ පාර තරඟාවලියේ සත්කාරකත්වයේ තියෙන රටවල් දෙකක එකක් ඇමරිකාවේ අනිත් එක බටහිර ඉන්දියා කොදෙව් දූපත්වල. ඒතරත් විශේෂත්වයක් තිබෙනවා. ඇමරිකාවේ වර්ල්ඩ් කප් එකක් තියෙන පළවෙනි වතාව ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක්. ඒ වගේම තමයි ඇමරිකාව ක්‍රිකට් වර්ල්ඩ් කප් එකකට සෙල්ලම් කරන පළවෙනි වතාවත් මේක. ඒ අනුව ඇමරිකාව සහ බටහිර ඉන්දියා කොදෙව්වන් කෙලින්ම සුදුසුකම් ලැබුවා ඔවුන්ගේ සත්කාරකත්වයේ වාසනාව නිසා. ඊතුරු කණ්ඩායම් ටික ඔක්කොම තේරුනේ සුදුසුකම් ලබා ගැනීමේ වටේකින්. දැන් ඔක්කොම කණ්ඩායම් සංඛ්‍යාව 20ක්. මෙච්චර කණ්ඩායම් සංඛ්‍යාව කොහොමද තරඟ වදින්නේ? අපි දැන් ඔබට කියන්න සූදානම් වන්නේ මේ පාර වර්ල්ඩ් කප් එකේ ෆෝමැට් එක. මේ පාර වර්ල්ඩ් කප් එක තියෙන්නේ ජූනි 1 29 වෙනිද දක්වා. මේක රටවල් දෙකක තියෙනවා. මම කලින් කිව්වා වගේ එකක් ඇමරිකාව අනිත් එක බටහිර ඉන්දියා කොදෙව් දූපත්වල. කණ්ඩායම් 20යි. මේ කණ්ඩායම් 20 කාණ්ඩ 4කට තරඟ වදිනවා. A B C D වශයෙන්. ශ්‍රී ලංකාව තරඟ වදින්නේ D කාණ්ඩයෙන්. මේ එක් කාණ්ඩයකට රටවල් 5ක් ඇතුළත්. ලංකාවෙ ඉන්න D කාණ්ඩය ගත්තොත් එහෙම දකුණු අප්‍රිකාව, ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය තමයි තරඟ වදින්නේ. එතකොට මේ කණ්ඩායම් 5 නැත්තම් තමන්ගේ සත්කාරකත්ව රටේ ඇතුළුව අපි උදාහරණ ගමු ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම තමන්ගේ ගෲප් ස්ටේජ් එකේදී රටවල් 4ක් සමග තරඟ වැදිය යුතුයි. ඒ අනිවාර්යයි. ඒ අනුව ඒ තරඟ වැදීමත් සමග ඒ ලැබෙන්නා වූ ප්‍රතිඵල මත තමයි කවුද සුපර් 8 යන්නේ කියලා තීරණය වෙන්නේ. අපි දැන් බලමු මේ කණ්ඩායම් 5න් කොහොමද සුපර් 8 යන්න තියෙන chance එක කියලා. දැන් අපි කලින් කිව්වා වගේම එක කණ්ඩායමක් තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් සමග තමන්ගේ කාණ්ඩයෙන් ප්‍රතිවාදී කණ්ඩායම් සමග අනිවාර්යයෙන්ම තරඟ වැදිය යුතුයි. ඒ කියන්නේ සෑම කණ්ඩායමක්ම තරඟ 4කට සහභාගී වෙනවා. උදාහරණයක් හැටියට ගමුකෝ ලංකාව. ලංකාව දකුණු අප්‍රිකාව සමග තරඟ වදින්න ඕනේ, බංග්ලාදේශය සමග තරඟ වදින්න ඕනේ, නෙදර්ලන්තය සමග තරඟ වදින්න ඕනේ, නේපාලය සමග තරඟ වදින්න ඕනේ. මේ රටවල් 4ත් එක තරඟ වැදිලා අවසානයේදී තමන්ගේ කාණ්ඩයේ ඉහළින්ම ඉන්න රටවල් දෙක තමයි සුදුසුකම් ලබන්නේ සුපර් 8 වටේට. ඒ කියන්නේ එක්කෝ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව, එහෙම නැත්නම් ශ්‍රී ලංකාව බංග්ලාදේශය, නැත්නම් බංග්ලාදේශය දකුණු අප්‍රිකාව, එහෙමත්ම නැත්නම් නෙදර්ලන්තය සහ නේපාලය වෙන්නත් පුළුවන්. මොකද මේ අපි කතා කරන්නේ T20 ගැනනේ. හරි, සුපර් 8 දැන් අපි තෝරගත්තා. ඒ කියන්නේ කණ්ඩායම් 4 ඉන්නවා, කණ්ඩායම් 8ක් ඉන්නවා. හැම කණ්ඩායමින්ම කණ්ඩායම් 2 ඇවිල්ලා කණ්ඩායම් 8ක් තීරලා තියෙනවා. දැන් මේ කණ්ඩායම් 8 ආයෙත් පාරක් කණ්ඩායම් 2කට බෙදෙනවා. ගෲප් A ගෲප් B, ඒ කියන්නේ A1 A2 නැත්නම් ඒ වගේ කාණ්ඩ දෙකක් හැටියට බෙදලිවෙලා මේ කණ්ඩායම් යලිත් වතාවක් ප්‍රතිවාදීන් සමග තරඟ වදිනවා. ඒ කියන්නේ රටවල් 4ක් ඉන්නවා. ඔය 4ෙන් තමන්ගේ රට ඇතුළු අපි ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව සුපර් 8 ගියොත් ඔවුන් සුපර් 8 වටේදී තරඟ 3කට සෙල්ලම් කරන්න ඕනේ. දැන් අපි කතා කරමු semi final යන්න තියෙන chance එක ගැන. ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම මුලින්ම තමන්ගේ කාණ්ඩේ නැත්නම් D කාණ්ඩේ ඉහළම සිටින කණ්ඩායම් දෙක අතරට පත්වීම ඉතාමත්ම වැදගත්. ඒ අතරින් ඉහළම කණ්ඩායම් බවට පත්වීම ගොඩාක් වැදගත් වෙනවා තරඟාවලියේ ඉදිරියේදී යද්දී විශේෂයෙන්ම දල් ලකුණු වේගය ලබා ගැනීම වගේ කාරණාවලදී. ශ්‍රී ලංකාව ඊට පස්සේ සුපර් 8 ගියාට පස්සේ සුපර් 8 වැඩේදී තමන්ට ඉන්නා වූ කණ්ඩායමේ ප්‍රතිවාදී තවත් කණ්ඩායම් 3ක් සමග තරඟ වදිනවා. එතකොට ඒ කණ්ඩායම් 3 සමග තරඟ වදින අපි කාණ්ඩ දෙකක් ගැන කතා කරන්නේ. එක් කණ්ඩායමක ඉන්නවා කාණ්ඩ 4ක්, කණ්ඩායම් 4ක්, අනික ඉන්නවා කණ්ඩායම් 4ක්. මේ කණ්ඩායම් 4න් ඒ වෙද්දී ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබන තමන්ගේ කාණ්ඩයේ ඉහළින්ම ඉන්න කණ්ඩායම් දෙක යනවා semi finals වලට. අපි දැන් කතා කරන්නේ මේ පාර වර්ල්ඩ් කප් එකේ තියෙන ක්‍රීඩාංගණ ගැන. මේ ක්‍රීඩාංගණ අපිට ටිකක් විශේෂයි. ඒකට හේතුව තමයි ඇමරිකාවේ තමයි අපේ තරඟ ගොඩක් තියෙන්නේ. අපි කවදාවත් ඇමරිකාවේ ක්‍රිකට් ගහුවේ නැහැ. අපි විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් ඇමරිකාවේ ක්‍රිකට් ගහලා නැහැ. ඒ අනුව ක්‍රීඩාංගණ වල තත්ත්වය ගැන අපි කවුරුත් දන්නේ නැහැ. ගොඩක් අය කියන විදිහට දඟපන්දු යවන්න තරමක් දුරට වාසිදායක වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. එනම් බටහිරින්දියේ කොදෙව් දූපත් වලින් ලබාගත්තු අත්දැකීම් එක්ක. හැබැයි ඇමරිකාවේ අලුතෙන්ම නිර්මාණය කරපු ක්‍රීඩාංගණ තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට පෙරහුරු තරඟ වලට ක්‍රීඩා කරලා තමයි ඇමරිකානු ක්‍රීඩාංගණ වල තත්ත්වය ගැන අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ලංකා කණ්ඩායම මේ වෙද්දිත් ඇමරිකාවට ගිහිල්ලා තිනවා. ඒ අනුව තනතිර වල ස්වභාවය පිළිබඳ ලංකාවේ කණ්ඩායමට වගේම අනිත් කණ්ඩායම් වලටත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කල් වේලා ඇතුව තරඟාවලිය පටන් ගන්නේ ජූනි 1 වෙනිදා හින්දා.
මේ පාර වර්ල්ඩ් කප් එකේ සම්පූර්ණ මැච් ගාන 55යි. ඒ කියන්නේ ෆයිනල් එකත් එක්ක. මේකෙන් 40කට වඩා වැඩි සංඛ්‍යාවක්. හරියටම කිව්වොත් 41ක් පැවැත්වෙන්නේ බටහිර දිය කොදෙව් දූපත්වල. ඇමරිකාවේ ගත්තොත් ප්‍රධාන ක්‍රීඩාංගන තුනක තමයි මේ තරඟ පැවැත්වෙන්නේ. බටහිර දිය කොදෙව් දූපත්වල අනිත් තරඟ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවට අපිට අදාළ වෙන පළවෙනි කාණ්ඩය තමයි ඩී කාණ්ඩයේ තරඟ සියල්ලම පැවැත්වෙන්නේ ඇමරිකාවේ. තරඟ තුනක් පැවැත්වෙනවා. ඒ තරඟ තුනම තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ අලුත් ක්‍රීඩාංගන වලට ලංකාවේ අපි කොහොමද හුරු වෙන්නේ කියලා බලන්න වෙන්නේ තරඟ කරද්දිම තමයි. ලෝකුසලාන ක්‍රිකට් තරඟාවලියට සෑම කණ්ඩායම්ම වගේ මේ වෙද්දි තමන්ගේ කණ්ඩායම් නම් කරලා ඉවරයි. අපි දැන් කියන සූදානම් වන්නේ මේ පාර තමන්ගේ සංචිත කොහොමද කණ්ඩායම්වල සකස් වුනේ කියලා. සෑම කණ්ඩායමකටම 15 දිනකින් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කරන්න අවස්ථාව දීලා තිනවා. දැනටමත් සියලු රටවල් පහේ තමන්ගේ සංචිත ප්‍රකාශයට පත් කරලා තිනවා. හැබැයි මොනෑම හෝ කණ්ඩායමකට අවශ්‍ය නම් තමන්ගේ සංචිතය වෙනස් කරන්න මැයි මාසේ 25 වෙනිදා වෙනකන් අවස්ථාව තියෙනවා. සමහර විට ඔබ මේ වීඩියෝ එක බලද්දි සංචිත කිසිසක් වෙනස් වෙලා නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ මාසේ 25 වෙනිදා නම් බලන්නේ ඔය තියෙන සංචිතේම තමයි වර්ල්ඩ් කප් එකේදී අපිට හම්බෙන්නේ. මේ පාර වර්ල්ඩ් කප් එක සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රධානම අවුල තමයි වෙලාව. දැන් මේ පාර වර්ල්ඩ් කප් එකේ මැච් තියෙන වෙලාව හැමෝටම පැටලලා තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම වර්ල්ඩ් කප් එක පටන් ගන්න ජූනි 1 වෙනිදා වෙනකන්. හැබැයි ICC සයිට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ලංකාවේ තරඟ වගේම වර්ල්ඩ් කප් එක පටන් ගන්න තරඟයේ හැටියටත් දිනේ හැටියටත් තියෙන්නේ ජූනි මාසේ 2 වෙනිදා. එහෙම උනේ කොහොමද? ඒකට ප්‍රධානම හේතුව තමයි වර්ල්ඩ් කප් එක පටන් ගන්න ඇමරිකාවේ. ඇමරිකාවේ වෙලාවයි අපේ වෙලාවයි අතර ලොකු ගැප් එකක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ තරඟ ICC නැත්නම් නිල තරඟ කාලසටහන අනුව තියෙන තරඟයට වඩා දිනයක් පස්සේ තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. පළවෙනි මැච් එක ෂෙඩියුල් කරලා තියෙන්නේ ජූනි 1 වෙනිදා. ඇමරිකාව සහ කැනඩාව අතර. හැබැයි අපිට මේ මැච් එක පේන්නේ ජූනි 2 වෙනිදා. අපි දැන් බලමු ලංකාවේ තරඟ කොහොමද පැවැත්වෙන්නේ කියලා. ජූනි මාසේ 3 වෙනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මුලින්ම තරඟ වැදීම නියමිතයි නිව්යෝක් වල. තරඟ කාලසටහනට අනුව නම් තරඟේ තියෙන්නේ ඇමරිකානු වෙලාවෙන් උදේ 9:30ට. හැබැයි අපිට මැච් එක පේන්නේ රෑ 8ට. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන ඇමරිකාවේදී තරඟ කාලසටහනට අනුව තරඟේ පැවැත්වීම නියමිතව තියෙන්නේ ජූනි 7 වෙනිදා සිකුරාදා රෑ 7:30ට. හැබැයි ඒ ඇමරිකානු වෙලාවෙන්. හැබැයි මැච් එක අපිට පේන්නේ ජූනි 8 වෙනිදා. හරියටම කිව්වොත් උදේ 6ට. ඊළඟ මැච් එක විශේෂයෙන්ම ගත්තොත් ඉන්දියාව සහ පාකිස්තාන අතර තරඟ පැවැත්වෙන්නේ නිව්යෝක්ී. නිව්යෝක් වෙලාවෙන් උදේ 9:30ට තරඟේ තියෙන්නේ ජූනි 9 වෙනිදා. ශ්‍රී ලංකාව සහභාගී වෙන අනිත් තරඟය නේපාලයේ සමග පැවැත්වෙන්නේ ෆ්ලොරිඩාහිදී. ඉරට වේලාවෙන් රෑ 7:30ට ඒ ජූනි 11 වෙනිදා. හැබැයි අපිට මැච් එක පේන්නේ ජූනි 12 වෙනිදා උදේ 5ට. ශ්‍රී ලංකාව තරඟ වදින අන්තිම මැච් එක නෙදර්ලන්තෙත් එක්ක ශාන්ත ලුසියාහි පැවැත්වෙන්නේ නියමිතයි ඉරට වේලාවෙන් රෑ 8:30ට. හැබැයි මැච් එක අපිට පේන්නේ ජූනි මාසේ 17. මේ පාර මැච් එකේ විශේෂතා කීපයක් තියෙනවා. එකක් තමයි මේ පාර මැච් එකේ තීරණය වෙනස් වෙන ආකාරය. මැච් එකක් සම වුණොත්, ලකුණු සම වුණොත්, ටයි වුණොත් සාමාන්‍ය T20 මැච් වල වෙන්න පුළුවන් දෙයක්නේ. තරඟයේ තීරණය කරන ක්‍රමය මේ පාර වෙනස්. මේ පාර දෙන්නේ සුපර් ඕව එකක්. සුපර් ඕව එකක් දුන්නා දෙගොල්ලන්ටම. දෙගොල්ලොම තරඟ කළා. ඒ සුපර් ඕව එකෙන් තරඟයේ ජයග්‍රහණය තීරණය කළා. හැබැයි බැරි වෙලා හරි සුපර් ඕව එක සම වුණොත් තරඟයේ ජයග්‍රහණයක් ලැබෙනතුරු සුපර් ඕම තමයි හම්බ වෙන්නේ. එහෙමනම් ජූනි 1 වෙනිදා සිට ජූනි 29 වෙනිදා දක්වා අපේ වෙලාවෙන් කිව්වොත් ජූනි 2 වෙනිදා ඉඳන් ජූනි 29 වෙනිදා දක්වා ලෝකසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම වෙනද වගේම Neth ස්පෝර්ට්ස්මන් එක බෙදා ගන්න රැඳෙන්න අපිත් එක්කම.